ඔයාලා මේ වගේ තවත් ලස්සන වීඩියෝස් බලන්න කැමති නම් Happiness Seeker OV YouTube channel එක subscribe කරලා තියාගන්න. Hello Happiness Seekers. අද වීඩියෝ එකටත් මාත් එක්ක එකතු වුණාට ඔයාට ගොඩාක් ආදරෙයි. ඉතින් අපි අද වීඩියෝ එකෙන් කතා කරමු ගෙදර වැඩයි බබාලගේ වැඩයි කර කරම ඉන්නේ නැතුව අපිව සතුටෙන් තියන්නේ කොහොමද කියලා. අපිව බලාගන්නේ කොහොමද කියලා. මං ඇත්තටම එක්සයිස් කරන්න කම්මැලි කෙනෙක්. ඒකට මංගත් උපක්‍රමය තමයි ගෙදර අපි ඔක්කොම ගම වටේ ඇවිදින්න ගත් එක. මේකත් ඉතින් යම් යම් හේතු මත එක දිගටම කෙරෙන්නේ නැහැ. මේකිනුත් ඇඟට ව්‍යායාමයක් වෙනා විතරක් නෙවෙයි, අපිට පරිසරයේ සුන්දරත්වය විඳින ගමම්ම පොඩි ෆැමිලි ටයිම් එකක් ගත කරන්න වෙලාව ලැබෙනවා. ඉතින් මේක හැමදාම කරන්න ඕනි. ඒත් කෙරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මට හම්බුණා රේඩියෝ තයිසෝ කියන ජපන් එක්සර්සයිස් ක්‍රමය. ඉතින් මං ඒක කරන්න පටන් ගත්තා. මං ඒක තෝරගත්තේ ඇත්තටම ඒකේ තියෙන හරිම සරල ව්‍යායාම ක්‍රම සහ ස්ට්‍රෙචින් අභ්‍යාස. මට මුලින්ම එක්සර්සයිස් කරන්න කැමැත්ත ඇති කරගන්නනේ දැන් ඕනි. ඉතින් මම මේ රේඩියෝ තයිසෝ කියන ජපන් ව්‍යායාම ක්‍රමය තෝරගත්තා. මේ වගේ වර්කවුට් ජොගින් කිරීම තුරින් ශරීරයට මනසට මාරම ෆිට් එකක් තමයි දැනෙන්නේ. අපි ගෙදර වැඩ විතරක් බබාලගේ වැඩ විතරක් කරලා හරියන්නේ නැහැ. අපි ගැනත් හිතන්න ඕනේ. අපි සෞඛ්‍ය සම්පන්නව හොඳින් සතුටින් හිටියොත් තමයි අපිට අපේ දරුවන් ගැන බලන්න පුළුවන් වෙන්නේ. මාත් මේ ගැන හිතලා තමයි මගේ ශරීර සෞඛ්‍ය ගැන හිතනවා කියලා තීරණය කරේ. මොකද අපේ දරුවන්ට අපිව ඕනි. ගොඩක් ගෘහණියන් කරන්නේ උදේම ගෙදර වැඩ ටික ඉවර වුණාට පස්සේ පොෂ් එකක් දාගන්න එක, නැත්තම් නාගන්න එකනේ. ඊට පස්සේ ඔහේ ඇඳුමක් ඇඳගෙන කොණ්ඩෙ තුඩින් පල්ලෙන් පීරම් බැඳගෙන ඉන්නවා. එහෙම නේද? මාත් එහෙමයි. හැබැයි දැන් මගේ බබා නර්සරි යන නිසා මට උදේවරුේ පැය 3ක වෙලාවක් තියෙනවා. ඒ හින්දා මට හිතුණා මේ දේ වෙනස් කරගන්න ඕනි කියලා. මගේම යහපත වෙනුවෙන්, මගේ සතුට වෙනුවෙන්. ඉතින් මං දැන් කරන්නේ උදෙන්ම නාගන්නවා, නැත්තම් වොෂ් එකක් දාගන්නවා. ඊට පස්සේ පිළිවෙලට ඩ්‍රෙස් කරන් ලස්සනට ඉන්නවා. ඊට පස්සේ තමයි වැඩ ටික කරන්න පටන් ගන්නෙ. ඇත්තටම මේකෙන් මට මං ගැනම මාරම ආත්ම ශක්තියක් දැනෙනවා. ඒ වගේම දවසේ වැඩ ටික කරන්නත් එන්නේ මාරම ගැම්මෙන්. ගෙදරට හදිස්සියේ කවුරු හරි ආවත් බය වෙන දෙයක් නෑනේ. පිළිවෙලට ලස්සනට ඉන්න නිසා ඔයත් මේක කරලා බලන්නකෝ. ඔයා ඔයාටම තවත් ආදරය කරයි. දවස තුල ඔයාගේ බරට අනුව තියෙන වතුර ප්‍රමාණය ඔයා ඇඟට දාගන්නකෝ. ලීටර් 2ක් හරි ලීටර් 3ක් හරි වතුර බොන්න. ඇත්තටම මේ දේ නම් නියමයි. මට තේරිලා තියෙන්නේ මගේ ඇඟේ වියලි හැම වියලි ගතිය අඩු වෙලා කියලා. මෝනෙන් ග්ලෝ එකක් ඇවිත් කියලා තේරෙනවා පොඩියට. ඒ විතරක් නෙවෙයි, වතුර තමයි අපේ ඇඟට තියෙන හොඳම බෙහෙත. අපේ ඇඟ ඇතුලේ තියෙන විස ඉවත් කරලා දානවනේ. දන්නව නේද ඒක? ඉතින් අපි වයසට යනකොට අපේ ස්කින් එකත් වයසට යනවා කියලා ඔයාලා දන්නවනේ. ඒ නිසා අපේ ස්කින් එකටත් කරන්න තියෙන හොඳම සත්කාරයක් තමයි අපේ බරට අනුව අපි ශරීරයට අවශ්‍ය වතුර ටික ඇඟ ඇතුළට දාගන්න එක. මේකත් අනිවාර්යයෙන්ම ඔයාගේ දවසේ වැඩ කටයුතු අතරතුර කරලා බලන්නකෝ. වතුර බොන්න කම්මැලි අපේ දරුවනුත් වතුර වලට ආස වෙයි. අවශ්‍ය වතුර ප්‍රමාණය ඇඟ ඇතුළට දරුවන්ටත් අපිට දාගන්න පුළුවන් මේ ක්‍රමය තුලින්. කාර්යබහුල වෙහෙසකාරී ගෘහණියන්ට තමන්ටම කියලා වෙලාවක් දවස තුල දෙන්න පුළුවන් නම් අපිට පුළුවන් අපේ මානසික මට්ටම හොඳ තැනක තියාගෙන අපේ පවුල බලාගන්න. ඉතින් දවස තුල ඇති වැඩ අතරතුර ඔය කැමති දෙයක් කරන්න, ඔයව සතුටින් තියෙන දෙයක් කරන්න අමතක කරන්න එපා.
එක්ක වැඩ කරලා කරලා මහන්සීනම් ඔයා වෙනුවෙන් රෙස්ට් එකක් අරන් ඔයාගේ බැටරි රීචාර්ජ් කරගන්න අමතක කරන්න එපා. ඉතින් කාර බහුල වෙහෙසකාරී ගෘහණියන්ට කරන්න පුළුවන් මයින් රිලැක්සිං මනස නිදහස තියාගන්න විදිහක් තමයි ජර්නලින් කියන්නේ. මාත් මේක අලුතින් පුහුණු කරන දෙයක්. හැබැයි වෙහෙසකාරී දවස්වලට මට මේක මගහැරනවා. නොකඩවා කරන්න පුළුවන් නම් ඔයාගේ මනස යහපත් විදියට වෙනස් කරලා ඔයාව සතුටින් තියන්න පුළුවන් මේකට. ඔයාට තියෙන්නේ වෙනම පොතක් සහ පෑනක් අරගෙන නිදහස් වෙලාවක ඔයා ඔයාගේ සිතුවිලි පොතට ගන්න එක. මේකෙන් ඔයාගේ මනසට ලොකු සැනසීමක් ලැබෙනවා. නැත්තම් ඔයාට පුළුවන් gratitude journal එකක් ලියන්න. නැත්තම් ඔයාට පුළුවන් scripting කරන්න. විෂ මාතාවට ලිපි ලියන්න. මේන් එකක් හෝ අඩුමතරමේ කරනවා නම් පුරුද්දක් විදියට කරනවා නම් ඔයාගේ සතුට වැඩි කරගන්න පුළුවන්. වගේම ඔයාට යහපත් දෙයක් ලබා ගන්න අවශ්‍යයි නම් ඔයාට පුළුවන් මේන් ඔයාගේ යටිසිතට ඔයාගේ යහපත් අවශ්‍යතාවය කාවද්දලා ඒ දේ ලබා ගන්න. වැඩි විස්තර YouTube videos වලින් ඔයාට ඉගෙන ගන්න පුළුවන්. මේ දේත් කරලා බලන්නකෝ. ඔයාට මේ ලෝකේ තියෙන වටිනාම දේ මොකක්ද කියලා අහුවොත් ඔයාගේ උත්තරය මොකද්ද? මට නම් මගේ ෆැමිලි එක, මගේ පවුල. ඔයාගෙත් එහෙමයි කියලා මං හිතනවා. ඊයේ රෑට මම ටක්ටුක් බිරියානි එකක් හදන්න හිතුවා. ඒත් බබා කලින්ම නිදාගත්ත හින්දා ඒක හදන්න බැරි වුණා. බබත් මේක කන්න ගොඩක් ආස හින්දා. ඔයාට පුළුවන් හස්බන් වැඩට ගිහිල්ලා ගෙදර ආවම හස්බන් වයි බබාලවයි එකතු කරගෙන පොඩි ෆැමිලි ටයිම් එකක් ගත කරන එක. මේකෙන් දවසෙම වැඩ කරලා වෙහෙස වෙලා ඉන්න ඔයාටයි හස්බන්ටයි දෙන්නටම ලොකු සැනසීමක් ලැබෙනවා. හිනා වෙලා විහිළු කරලා පොඩි කයියක් ගහලා ඉන්න තමයි තියෙන්නේ. ගෙදර වැඩයි බබාලගේ වැඩයි බැලන්ස් කරගෙන කරන ඔයා ආදරණීය අම්ම කෙනෙක්. ඔයාට ලස්සන ආදරණීය මව්වරුන්ගේ දිනයක් වේවා. අත පිච්චේ එන නිවෙනක ඉන්න අන්න මැදි පෙන්න. ඒ වගේම හස්මන්ලත් දැනගන්න ඕන ඔයාලත් පවුල වෙනුවෙන් තමයි ඔච්චර මහන්සි වෙලා වැඩ කරන්නේ. කොච්චර මහන්සි වෙලා ගෙදරාවත් ඔයාගේ වයිෆ් එක්ක ඔයාගේ දරුපටව එක්ක ක්වලිටි ටයිම් එකක් ගත කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අර ගතානුගතික පිරිමියා මූලික පවුලෙන් මිදිලා තමන්ගේ වයිෆ් එකට පවුල් ජීවිතය ගත කරන්න සතුටින් ගත කරන්න අමතක කරන්න එපා. ඔයා හැම කරන හස්බන්ඩ් කෙනෙක් නම් ඔයා සුපිරිම හස්බන්ඩ් කෙනෙක්. ගෙදරම වැඩයි බබාලගේ වැඩයි කර කරමින් නැතුව ඔයා ඔයා ගැනත් හිතන්න ඕනි. ඔයා කෙල්ල කාලේ නම් ඔයාගේ සම ගැන ඔයාගේ කොණ්ඩෙ ගැන ගොඩක් හිතුවා නේද? ගොඩක් ලස්සනට තිබ්බා නේද? කෙල්ල කාලේ ලස්සන්ට ඉඳියා වගේ ඇයි බැරි අපිට අම කෙනෙක් වුණාමත් ලස්සන්ට ඉන්න? අනිවාර්යයෙන්ම අපි අපේ ලස්සන පවත්වාගෙන යන්න ඕනි. ඒකට අනිවාර්යයෙන්ම ඔයා ඔයාටම කියලා ස්කින් කෙයාර් රූටීන් එකක්, හෙයා කෙයාර් රූටීන් එකක් පවත්වාගෙන යන්න. මේ ඔයාලා දැක්කේ මගේ හෙයා කෙයාර් රූටීන් එකට අවශ්‍ය දේවල් ටික. මෙන්න මේ දේ ඔළුවේ තියාගන්නකෝ. අපේ දරුවන්ට අපිව ඕනි. අනේ නිසා අපි සතුටෙන් හොඳින් නිරෝගීව ඉන්න ඕනි. අපි හොඳින් හිටියොත් තමයි අපේ ගෙදර, අපේ දරුවෝ,
අපිට පරිස්සම් කරගන්න පුළුවන් වෙන්නේ. අද වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දීලා සහයෝගයක් දෙන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට ලස්සන සතියක්.